හොඳයි ඉතින් අපේ යාළුවා අද තායිවාන් කියලා ක්‍රිෂන් නිවුස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද දවසේ තොන්න ඔයාලට ගොඩක් වැදගත් වෙන කාරණාවක් පිළිබඳව තමයි අපේ channel එකෙන් තොරතුරු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙනකොට යල කන්නයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. යල කන්නේ අවසානයට අවිල්ලා තිබෙනවා. විවගාව කරන ගොඩක් ප්‍රදේශවල මේ වෙනකොට විවගාවේ රන් අස්වනු නෙලීමේ කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. ඉතින් මේ විවගාවත් එක්ක විශේෂයෙන්ම අපි දන්නවා මාස 3ක් 3මාරක් විතර මහන්සි වෙලා මේ විවගාව කරලා ඊළඟට අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේ විවගාවෙන් උසස් ගුණාත්මක ඒ වගේම ප්‍රමාණාත්මක හොඳ අස්වන්නක් ලබා ගන්න එක තමයි අපි කාගෙත් අවසාන බලාපොරොත්තු බවට පත් වෙන්නේ. එහෙම ගත්තොත් තමයි අපිට විවගාවෙන් හොඳ මිලක් හොඳ ආදායමක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ විවගාවේ අස්වනු නෙලීම නිවැරදි අවස්ථාවේ සිද්ධ කිරීම ඒ වගේම ඒ අස්වැන්න නිවැරදි විදියට සකස් කරගෙන නිවැරදිව ගබඩා කිරීම මෙන්න මේ ක්‍රියාවලියේ බොහොමත්ම වැදගත් කාර්යභාරයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් පිළිබඳව මේ දේවල් කොහොමද හරියටම නිවැරදිව කරන්න කියලා අද දවසේ අපි ඔයාලට තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පිළිබඳව අද දවසේ තොරතුරු දැනගන්න මේ විෂයේ ප්‍රවීණයෙක් අපි දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත්තා. අම්බලන්තොට වී පර්යේෂණ ස්ථානයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමිය රොෂ්නි හෆීල් මහත්මිය මේ පිළිබඳව තොරතුරු කියන්න අපිත් එක්ක දුරකථන ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔබතුමිය අපි බොහොමත්ම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපි කැමති මේ සම්බන්ධව මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු ඔබතුමියගෙන් දැනගන්න. අස්වනු නෙලීමේදී අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන වී වර්ගය කුමක් හෝ වී වර්ගයක් ඔබ ක්ෂේත්‍රයේ අස්වැන්න ගන්න බලාපොරොත්තු වෙනවා නම් දැනගන්න ඕන මුලදින මේකට කොච්චර කාලයක් ගත වෙනවද කියලා. උදාහරණයක් අපි ලංකාවේ මාස 3 වී වර්ග 3මාර මාස 4 4මාර එන්න පරිණත වෙන වී වර්ග තියෙනවා. ඒකට ඒ වී වර්ග අතුරින් මම නිරදාගත්ත මොන වී වර්ගයේද කියන එක දැනගන්න. ඒතර පීඩීමත් එක්කම අපි දැනගන්න ඕන තවත් මාස ඇතුළත මේක නෙලාගත යුතු බව. මේක පොඩ්ඩක් දවස් 3-4ක විතර වෙනසක් වෙන්න පුළුවන්. ගොයම දිහා බලලා අපි මේක හරියටම තීරණය කරන්න ඕනේ. කරල් වලින් 85%ක් විතර පරිණතභාවයට පත් වෙලා නම් කරල් මෝරලා නම් අපි කියනවා පැහිලා කියලා. ඒ අවස්ථාවේදී අස්වනු නෙලීම කරන්න ඕනේ. ලංකාවේ මේ වෙනකොට බොහෝම දෙනා අස්වනු නලන්නේ සංයුක්ත අස්වනු නෙලීමේ යන්ත්‍රයකින්. බොහොම කාර්යක්ෂමයි. ඒ වගේම මුදල් අතින් බැලුවත් තමන්ට ලාභයක් තියෙනවා. සැලකිලිමත් වෙන්න ඕන සංයුක්ත අස්වනු නෙලීමේ යන්ත්‍රය ගැන. ගොයම පැහිලා වැඩි නම් ගොම වැටිලා තියෙන්න පුළුවන්. ඊළඟට ඒවා හානි वतुर अट गुणात्मक වර්ෂාවක් වැටුණොත් ඒ වර්ෂාවෙන් වෙන හානි ඉතාමත් වැඩි. සමහර වෙලාවට සැලවෙන්න පවා පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව හරියටම තීරණය කරගෙන අස්වනු නෙලා ගන්න එක ඉතාමත් වැදගත් වෙනවා. වර්ෂාව නැති දිනයක් නම් සාමාන්‍යයෙන් ඒකේ තියෙනවා 30%ක් 32%ක් අතර ප්‍රමාණ ප්‍රමාණයක් ඒ ධාන්‍යවල. වර්ෂාව තියෙන දවසක නම් 30%ටත් ඉක්මවා තියෙන්න පුළුවන් ඒකේ ප්‍රමාණ ප්‍රමාණය. සහ ලවපහ වෙන්න මූලිකම හේතුවක් තමයි මේවායේ දිලීර වර්ධනය. 10 11 විතර වෙනකොට අපි අස්වැන්න නෙලා ගත්ත නම් අද දවසේ අපිට පුළුවන් තවත් පැය 5ක් විතර හොඳින් වියලා ගන්න. සැබටම වවුව තියෙන දවසක් නම් ප්‍රමාණවත් වේවි ඒ වියලා ගත. සාමාන්‍යයෙන් නම් දවස් දෙක වියලා ගැනීමක් තමයි ඒක අවශ්‍ය වෙන්නේ. මොකද 10% 13% දක්වා ප්‍රමාණ ප්‍රමාණය අඩු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. හොඳින් වියලා ගත්ත වී අපි සුලං කරන්න ඕන. තියෙනවා කාටු පිදුරු වගේ දේවල් තියෙනවා. ඒකට මේ අපද්‍රව්‍ය උලං කිරීම තුළින් ඉවත් කරගන්න. ඊට පස්සේ මේවා අසුර ගන්න ඕන. අපි දැන් ඇත්තටම ලංකාවේ භාවිතා කරන්නේ පොලිසත් මළුවල තමයි ගොඩාක්ම දෙනා. ඒක තියෙන පහසුව සැහැල්ලු බව ඒකේ මිල ඒ ඔක්කොම සැලකිල්ලටගෙන පොලිසක් මළුවල තමයි ගබඩා කරන්නේ. හැබැයි මේ පොලිසක් මළු ගබඩා කරනකොට අලුත් මළු අපි ගන්නවා නම් ගැටලුවක් නැහැ. පරණ මළු අපිට භාවිතා කරන්න වුණොත් පුළුවන් ඒක හොඳින් සෝදලා තද අවුවේ දවස් දෙකක් විතර හොඳින් වියලලා තමයි අපි ඒක ගබඩා කරන්නේ. අපි ගබඩාවක් සැලකුවාම අපි කලින් වී ගබඩා කරපු
ස්ථානයක් වෙන්නත් පුළුවන්. මේ ස්ථානය අපිට කන්නයක් පාසා හොඳින් පිරිසුදු කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේකේ හුණු ආලේප කරන්න. හුණු ආලේප කරන තුලින් මළු වල වගේම ගබඩාවේ කුණි, බිත්තර අවස්ථා ඊළඟට දිලීර ඒ වගේ දේවල් තැන් තැන්වල තියෙනවා. ඒක හුණු ගෑම තුලින් ඒවා විනාශ වෙලා යනවා. කුණින් ඉවත් වෙලා යනවා. ගබඩා කරනකොට බොහොම විශාල ප්‍රමාණයක් අපිට තියෙනවා නම් වීස් වෙන්න අපිට පුළුවන් අඟල් දෙක තුනක වගේ උසට හදාගත ලී රාමුවක වී මළු අසුරන්න. එතකොට ඒකින් පොළවට කෙලින්ම වී මල්ල ස්පර්ශ වීම වැළැක් වෙනවා. සති දෙකෙන් තුනෙන් අපිට මේ මල්ල අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒක චලනයකට ලක් වෙන. දිලීර ආසාදනයක් හරි මොහොතයක් වෙන තැනම මේක දුර්වල වෙනවා. ඒක ගොඩට දානකොට අපිට යතරින් ඇවිදලා යන්න පුළුවන් විදිහට පිරිසුදු කරගන්න පුළුවන් විදිහට තමයි ගබඩාව අසුරගන්නේ. ඒක ගබඩාවේ නියොන් වගේ හානි වෙන්න පුළුවන් අවස්ථා වැඩි. ඒකට තියෙන අවකාශය අඩු කරගන්න පුළුවන් අපිට ගබඩාව වටේට පේමන්ට් එකේ ඉඳලා අඩි දෙකක් පමණ ඈතට යනකම් හොඳින් මුදලු ගාලා කිසිම වල් ගහක් නැති වෙන විදිහට ලොකු ගස් තියෙනවා නම් ඒ ලොකු ගස් වල අතු වහලට වැටෙන්නේ නැති වෙන විදිහට අතු කප්පාදු කරලා ඒ අපට පිරිසිදු කරලා නඩත්තු කරලා ගබඩා කරගන්න. හොඳයි ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි අදවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වී වගාවේ රන් අස්වනු නෙලීම එවැගේම අස්වනු නිවැරදිව ගුණාත්මකව ආරක්ෂා වෙන විදිහට ගබඩා කිරීම පිළිබඳව තොරතුරු අපේ රටේ ජනතාවත් එක්ක බෙදා හදා ගන්නට එකතු වීම පිළිබඳව. ඉතින් අපේ ආදරණීය ජනතාවට අපි විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා මෙවර යලකන්නේ ඔබේ වී අස්වැන්නෙන් ඔබට වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව ලැබේවා. හොඳ රන් වී අස්වැන්නක් ඔබට ඔබේ ගෙට ගන්නට අවස්ථාව භාග්‍ය උදා වේවා කියලා අපි කෘෂි නිවුස් විදියට ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ ඔන්න අද දවසේ ඔයාලට ගොඩක් වැදගත් වෙන තොරතුරක් තමයි අපි කෘෂි නිවුස් වලින් අරගෙන ආවේ. කාලීනව විශේෂයෙන්ම වැදගත් වේවි කියලා හිතුණු නිසා ඉතින් ඔබට මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් වුණා නම් ඔයාලගේ යාළුවන්ටත් බලා ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා බොහොමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ කෘෂි නිවුස් අපේ YouTube channel එක තවමත් subscribe කළේ නැත්නම් අපේ channel එක subscribe කරන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඔබට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් අද දවසේ ඔබෙන් සමුගෙන යන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි ආලෝ ඔක්කොටම ප්‍රාර්ථනා කරනවා එහෙනම් සුබම සුබ දවසක් වේවා නිරෝගීමත් අනාගතයක් වේවා කියලා. කෘෂි නිවුස් එක්ක එකතු වුණාට ඔබට ගොඩක් ස්තුතියි.